අවුරුදු 14 දී තමයි මම මුලින්ම පිරිමි ළමයෙක් එක්ක යාළු වුණේ. එයා තමයි මාව මුලින්ම වැලන්ටයින් එකකට එළියට එක්කන් ගියේ. අපි සිකුරාදා දවසේ තිබුණු පන්තියක් කට් කළා තමයි එළියට ගියේ. එයා මාව එක්කන් ගියේ නම් විනාඩි 10කට විතර කියලා. ඒත් අපි පැයක් විතර එළියේ හිටියා. අම්මෝ එදා ගෙදර යන්නත් පරක් වුණා. අවුරුදු 14 15 දෙකේම මං හිටියේ ඇත් එක්ක. ඊට පස්සේ තමයි මම නුවන් අයියත් එක්ක යාළු වුණේ. එයා තමයි හා හා පුරා කියලා මාව මුලින්ම වැලන්ටයින් එකක් දවසේ රූම් එකකට එක්කන් ගියේ. එයා හැම එක්කන් ගියේ නම් අපිට එළියේ කතා කරන්න නිදහස නැහැ. පොලිසියෙන් ඉන්නවා. බීච් ගාන යන්න බෑ. එහෙම කියලා තමයි මාව එක්කන් ගියේ. එයා මාව පැයක්ම රූම් එකේ තියාගත්තා. ඒ ෆයා එක අවුරුද්දක් විතර තිබුණා. හැබැයි ඊට පස්සේ හම්බෙච්ච කෙනා නම් නුවන් අයියා වගේ වැලන්ටයින් වෙනකන් හිටියේ නේ. මාව හැම දවසකම වගේ රූම්ස් වලට එක්කන් ගියා. එයා නම් කිව්වේ නුවන්ට පැයක් ගියාට එයාට නම් පැයක් මදි කියලා. එයා කිව්වේ මාත් එක්ක හුඟා කරලා නිදහසේ ඉන්න ඕනි කියලා. එයා එහෙම කිව්වට අපි කතා බහ කරලා ආදරේ කරේ නැන්නේ. ඊට පස්සේ මම කොහොම හරි කට්ට කාලා පාඩම් කරලා කැම්පස් එකට ආවා. කැම්පස් එකට ආවට පස්සේ ඉතින් අපි නිකම්ම කොකු වෙනවනේ. මට කොකු දෙකක් හිටියා. කැම්පස් එකේදී නම් වැලන්ටයින් සමරන්නේ. ඔහොම කට්ට කාලා කොහොම හරි අවුරුදු දෙකේදී මම ජොබ් එකක් හොයාගත්තා. ජොබ් එකේදී වැලන්ටයින් පාට් ටයි. වැලන්ටයින් එකට කොල්ලත් එක්ක යනවා වගේ සමහර බිස්නස් ඩීල් වලට බොස් එක්කත් යන්න වෙනවා. මං ඒ ජොබ් එකෙන් ඊට පස්සේ අයින් වුණා. ඊට පස්සේ වැලන්ටයින් එකේදී හම්බෙච්ච ක්ලයන්ට් කෙනෙක් මාර්ගෙන් මං ඇක්ටිව් ෆීල්ඩ් එකට ආවා. ෆීල්ඩ් එකේදී නම් වැලන්ටයින් බොහොම වැදගත් දෙයක්. නැත්තම් ඉතින් අපිට හැමදාම ඉන්න වෙන්නේ සබ් රෝල් වලනේ. දැන් නම් මට ඕන දෙයක්. මං ඒත් කල්පනා කරේ මේ පාර වැලන්ටයින් එකට කාත් එක්කද යන්නේ කියලා. මේ ඔයා මේකට ලුණු දාලාද? පොඩ්ඩක් ඉන්න. ඔයාලටත් පුළුවන් මේ පාර වැලන්ටයින් එකට මම වගේ තව කිහිප දෙනෙක් බී කරන්න. Happy Valentine. යන්න.